ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබඩ ඥානිසර හිමියන් රටේ මතු ඇති වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව අද විශේෂ ප්‍රකාශයක් සිදු කළා. ලෝකේ සාම සාකච්ඡාවල් කරන අපි භයානක ගිනිගොඩකට දාලා තියෙන මේ කවුද කළේ? දුරදිග දක්නා නුවණක් නැති ඉතිහාසය අමතක කරපු පුද්ගලයෝ කරපු අකෘතඥ ක්‍රියා දාමය තුළින් රටවාසීන් විශාල කලකිරීමකට පත්වෙලා තියෙනවා. උම්මග්ග ජාතකයේ මහෞෂධ පණ්ඩිතයන්ගේ උපාය ඥානය අපේ කිසිම දේශපාලනඥයෙකුට ලැබුණේ නැහැ. අන්න ඒක තමයි අපිට වෙච්ච විනාශය. අර ඉස්සර හිටි රජදරුවෝ රැට විශ්වලාගෙන ගිහිල්ලා මිනිස්සුන්ගේ පීඩාව මොකද්ද, දුකසම මොකද්ද කියලා රජා හෙව්වා. ඉතින් අද රජ වෙලා ඉන්න මිනිස්සුන්ට මේ රටේ තියෙන අසහනය දැනුනේ නෑ කියන එකයි මම පිළිගන්නේ. ඒ විපාක තමයි මේ තියෙන්නේ. තමන් ගැන හිතුවත් තමන්වත් සංවර්ධනය වෙලා තියෙනවද කියන එක මට සැකයි. මම හිතන්නේ අපේ රාජ්‍ය නායකයන්ට රට ගැන අවබෝධය මදි කියන එකයි මගේ අවබෝධය. ඒ නිසා මේ රට ගිනි තියන්න හනුමලා ටිකක් ඇති වෙලා තියෙනවා. අන්න ඒ හනුමන් අඳුනා ගැනීමට පාලක පක්ෂයට බැරිවීම තමයි කණගාටුව. මෙතන තියෙන ප්‍රශ්නේ මේ ව්‍යවස්ථාවත් සමහරු ඇහැ පියාගෙන ලිව්වා, සමහරු ඇහැ අරගෙන ලිව්වා. ඊ ව්‍යවස්ථාව පවා ක්‍රමානුකූලව හදාගන්න තරම් අපේ පාලකයන්ට වෙලාවක් තිබුණේ නැහැ. මම නම් කියන්නේ ඒව හැදුවෙත් කුස්සියේ ඉන්න මිනිස්සු. මේ හැරමිටි ගහන සමහර මේ ලෝකෙ මිනි පෙට්ටි වලට දාන්න පුළුවන් මිනිස්සු තමයි පහුගිය කාලේ මේ රට පාලනය කළේ. ඔන්න එච්චරම එක වචනයක් කියන්න. ජනාධිපති ප්‍රේමදාස මරු මැරිච්ච වෙලාවේ මේ රටෙන් පැනලා ගිය මිනිස්සු. මේ රටේ වෙලාවේ ඒ වෙලාවේ මේ රට පාලනය කරපු මිනිස්සු. ඕකයි අපිට තියෙන වේදනාව. ඒකයි ඔය අගමැතිවරු කතාවල් ජනාධිපති කතා මේවා නිකන් ගිනි තිබ්බා. මේ බහුභූතය ඇවිල්ලා මේ රට ගිනි තිබ්බා. මහ බැංකුවේ කතාවත් එහෙමයි, අනිත් කතාවත් එහෙමයි. මේ රට ගිනි තිබ්බා.